අපේ මවුලේ උතුමන්ලගේ අවසරයි. වේදිකාවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයාගෙනුත්, ඒ වගේම මේ ජාතික ජන බලවේගයට නායකත්ව සපේන සහෝදරවරු සහෝදරියන් ගණනාවක් වේදිකාවේ ඉන්නවා. ඒ සියලු දෙනාගෙනුත් සහභාගි වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම අපි දන්නවා මේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට විශාල කාර්යයක් විශාල මෙහෙයක් සිදු කරා විදේශගත ශ්‍රී ලාංකිකයින්. ඔවුන් මම හිතන්නේ අපගේ YouTube නාලිකාව හරහා ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා අන්තිම රැස්වීම තමයි අපි මේ මුණුගේකට තියන්නේ. හෙට අනිද්දා ප්‍රචාරක වැඩ තහනම්, ඊට පස්සේ මැතිවරණ දිනේ ඉරිදා ප්‍රතිඵල මොකක් වෙයිද? සහතිකයි මේ මැතිවරණේ ජයග්‍රහණය කරන්න පුළුවන්, ජයග්‍රහණය කරනවා. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සිටම අපි තාම සැලසුම් සහගතව ජයග්‍රහණය කරා මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙව්වා. අපි මැතිවරණ ව්‍යාපාරයේ පමණකින් ඔබට මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සය ඒට උරදී හැකි කණ්ඩායම් හඳුනාගත්තා. එක පැත්තකින් මේ රටේ සියලු ශේෂ්ත්‍ර නියෝජන කරන වෘත්තිවේදීන් එක්ක අපි ඔවුන් එකතු කරමින්, ඔවුන් එක්ක සාකච්ඡා කරමින් ඒ ශේෂ්ත්‍ර ගොඩනැගීම සඳහා වැඩපිළිවෙල අපි හැදුවා. ඒ වගේම අපේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවන් ඔවුන් එක විශාල මෙහෙයුමක් කරලා අද අපේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික නිර්මාණය කරා. ඒ වගේම විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහික අපි හැදුවා. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, මිනින්දෝරුවන්, නීතිඥවරුන් මේ ආදී විවිධ ශේෂ්ත්‍රවල කණ්ඩායම් අපි එකතු කරා. ඒ විතරක් නෙවෙයි, ගම්වලට ගිහිල්ලා කොට්ටා සභා හදලා, කාන්තා සභා හදලා, කාන්තා සමුළු පවත්වලා, ආසන සමුළු පවත්වලා මහා ජයග්‍රහයි ජන බලවේගයක් හැදුවා. ඇයි ඒ? අපි විශ්වාස කරේ මේ ජයග්‍රහණ අපිට ගෙනත් දෙන්නේ මේ රටේ ජනතාව කියලා. රාජ්‍ය බලය යොදාගෙන ඡන්ද දිනන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරා. ඒ නිසා තමයි තැපැල් ඡන්දේ 4, 5, 6 තියාගෙන රනිල් වික්‍රමසිංහ තුන්වෙනිදා පඩි වැඩි කරනවා. ඡන්දේ 4 ප්‍රබල ලෙස පෞද්ගලික මායතුළු මේ වේදිකාවේ ඉන්න අයගේ අපේ වැඩ කොටස ටිකක් සීමාකාරී වැඩ කොටස. අපි වැඩ පිළිවෙල හැදුවා, ගොඩනගන්න පුළුවන් අය එකතු කරා, මේ වගේ වේදිකාවලට අවිලා ආමන්ත්‍රණය කරා. ජනතාවගේ මැදිහත් වීමිතා වැදගත් වුණා. මම හිතනවා මෙතන ඉන්න ඔබ ඒ කාර්ය කරලද ප්‍රධානතම කණ්ඩායම. ඔබ ගෙන්ගට ගියා කීපාරක් ගියාද? සමහර ගෙවල් වල කීපාරක් ගියාද? ඔව්, තුන් ජනයාගේ ජයග්‍රහණයක් ලංකාවේ පළමු වතාවට සිද්ධ වෙන ජනතා නැගිටීමේ ප්‍රතිඵලයක්. ඒක තමයි මේ ඡන්දය. ජනතා නැගිටීමේ ප්‍රතිඵලයක්. ඒක තමයි මේ ඡන්දය. මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව මහත් බලාපොරොත්තු සහිතව ජාතික ජන බලවේගයට බලය දෙනවා. අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. ඔබට කවදාවත් මාසේ 21 වෙනිදා ඡන්ද දුන්නේ මාලිමාවට කියලා හැමදාමත් කෑ ගහලා ඕනම් පපුව ඉස්සරහට දාගෙන නේද කලකිරීමට යම් කණ්ඩායමක් ගැලවෙන්න ආරම්භයේදී වෙනම හේතු සදනවා. ආරම්භයේදී ගොඩක් දේශපාලන කරුණු වලට එන්නේ නැහැ. ආරම්භයේදී තරහ හේතු වෙන්නේ නැති. තමන් ඡන්දෙ දුන්නා, තමන් රැවටිීමට භාජන කරා. ඔබ සිහින දකින ඡන්දයක් මේ. එනිසා ඔබ දකින සිහිනේ, ඔබ දකින බලාපොරොත්තුව, ඔබ දකින බලාපොරොත්තුව ඉටු කිරීම
ජාතික ජනබලවේගේ ඔබ දක්වන බලාපොරොත්තුව ඉටු කිරීම ජාතික ජනබලවේගේ හැටියට අපිට අත්හරින්න බැරි වගකීමක් අපි ඒක ඉටු කරනවා. 1848 නැගිටීමේදී අපේ මෙතුම් මුත්තන්ට අරමුණක් තිබුණා. 1948 නිදහස ලැබීමේදී අපේ ඥාතීන්ට අපේ පැරණි પરම්පරාවන්ට රටේ යහපත් දිශාවකට පරිවර්තන වෙයි කියලා අරමුණක් තිබ්බා. රටේ පුරවැසියන් විවිධ අවස්ථාවල යහපත් ජීවිතයක් වෙනුවෙන් යහපත් රටක් වෙනුවෙන් අනාගතයක් වෙනුවෙන් සටන් වැදුණා, අරගල කරා. එහෙත් ඒවා අපිට ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න බැරි වුණා. සියවස් ගණනක් අප දුටු සිහිනේ ඒකයි. සියවස් ගණනක් අපි දුටු සිහිනේ අපිට ඒක සාර්ථක කරගන්න බැරි වුණා. පරාජයට පත් වුණා, ලැජ්ජාවට පත් වුණා. එහෙත් ආත්මවරමේ ගමන ආවා. සාහතික වශයෙන් මේ සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා සියවස් ගණන අපේ પરම්පරා ගණනාවක් ඒ දැකපු සිහිනය මේ සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා සාහතික වශයෙන් ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන්. ජයග්‍රහණයෙන් කෙලවර කළ හැකි. මතක තබා ගන්න, මේක දිනන ඡන්දයක්, නියත වශයෙන්ම ජයග්‍රහණේ ලියවි තිබෙන ඡන්දයක්. ජයග්‍රහණ ලියවි තිබෙන ඡන්දයක්. අපි ලංකා ඉතිහාසයේ විවිධ ආණ්ඩු හැදිලා තිබෙනවා. ඒ සෑම ආණ්ඩුවක්ම පහුගිය කාලේ තමන්ගේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රිකවාදය උපයෝග කරගත්තා. හැබැයි අපි ජාතික සමගියට පනපුවමින් මේ ජයග්‍රහණය කරා ළඟා වෙමින් තිබෙනවා. මේ අවසන් රැස්වීමේදී කියන්න හිතාගෙන හිටියේ නැතත් මේ දේශපාලන වේදිකාවෙන්, අපේ රටේ දේශපාලන පොරපිටියෙන් මේ ජාතිවාදී ආගම්වාදී සටන්පාට තුරන් කිරීම සඳහා මේ මම යම් ප්‍රමාණයකට අවධාරණය කළ යුතුයි කියලා මම කල්පනා කරා. ඔබ දකින්න ඇති සජිත් ප්‍රේමදාසගේ මුළු මැතිවරණ වේදිකාවම දියත් උනේ යලි ජාතිවාදී ආගම්වාදී හැසිරීම අරමුණු කරගෙන. ආරම්භයේදී ඔවුන් නුවර සහ කුරුණෑගල රැස්වීමල්දී ප්‍රකාශ කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට පත් වූවහම නුවර පෙරහැර නතර කරනවා, ඇත්කඳ විහාරේ පෙරහැර නතර කරනවා. ඒ මොනවද? ඒ අපේ ශිෂ්ටාචාරයේ ගොඩනැගීමේදී අපිට ජාතියක් හැටියට උරුම කොට දී තිබෙන සංස්කෘතික උරුමයන්, ඒවා සජබෙට හරි, ඒවා අපිට හරි, ඒවා රණිල්ට හරි, ඒවා පොහොට්ටුවට හරි අදාළ තැන් නෙවෙයි. ඒවා අපේ ජාතික උරුමයන්, අපේ ශිෂ්ටාචාරයේ අපිට ඉතිරි වී තිබෙන සංස්කෘතිකම වටිනාකම්. හැබැයි සජිත් ප්‍රේමදාසලා ඒවා ඉතාමත් කැත විදිහට තමන්ගේ දේශපාලන පොරපිටියේ සටම්පාට බවට පත් කරගත්තා. අපි ආවොත් අපි හාමුදුරන් වහන්සේලාට දාණය නොමැති වෙයි කියලා ප්‍රකාශ කරන්න පටන් ගත්තා. අපි අහන්නේ එකයි, මේ රටේ අපේ හාමුදුරන් වහන්සේලාට රජයෙන් ගැසට් එකක් ගහලා දානි දෙන්නේ නැහැ. ආණ්ඩුවේ චක්‍රලේඛනයකට අනුව නෙවෙයි හාමුදුරන් වහන්සේලාට දානි දෙන්නේ. අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගුණු විදිය, අපේ රටේ බෞද්ධාගමික භක්තිකයන් ඔවුන් ගොඩනැගී තිබෙන ආගමික භක්තියේ ස්වභාවය, ඔවුන් තමන්ගේ දහම පිළිබඳව තබන විශ්වාසයේ ප්‍රකාශනය, ඒක ආණ්ඩුවක් මාරු වුණා කියලා මාරු වෙනවද? ඒ තරම් පහත් තැනකට සජිත් ප්‍රේමදාසලා මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනාවා. ඒ විතරක් නෙවෙයි, බෞද්ධ සිංහල ජනතාවට ඒක කියනකොට නැගෙනහිරට ගිහිල්ලා එයාගේ ගෝලයා හිස්බුල්ලා කියනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආපුවාම දැනට මුස්ලිම් භක්තිකයන් රාමසාං උත්සවයේ සමරනවා, හජ්ජි උත්සවයේ සමරනවා, ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආපුවාම දෙකෙන් එකක් තෝරගන්න ඕන, දෙකම බෑලු. අපිට වෙන වැඩ නෑනේ. මුස්ලිම් ඉස්ලාම් භක්තිකයන් පස්පාරක් වඳිනවා දවසකට. හිස්බුල්ලා සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ කියනවා ගිහිල්ලා, මොකද්ද අපි ආපුවාම
පස්පාරක් වඳින්න දෙන්නේ නෑලු. අපි ආපුවාම මුස්ලිම් භක්තිකයන්ට ඉස්ලාම් භක්තිකයන්ට රැවුල වවන්න දෙන්නේ නෑලු. තුට්ටු දෙකේ දේශපාලනය. ඒ නිසා සජිත් ප්‍රේමදාසලාගේ මේ අසරණ භාවය, මේ බංකොලොත් භාවය ගැන අපි කනගාටු වෙනවා. හැබැයි මේ මැතිවරණයෙන් පසුව අපේ රටේ කොතනක හෝ ජාතිවාදයේ උසිගැන්වෙන, ජාතිවාදයට උඩගෙඩි දෙන, අනෙකා නොසලකා හරින, අනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු නොකරන, අනෙකාගේ අනන්‍යතාවයන් හුදකලා කරන කවර හෝ ක්‍රියාමාර්ගයකට, කවර හෝ ප්‍රකාශයකට ජාතික ජන බලවේගයේ පාලනයක් ඇතුලේ ඉඩ නැත. පටන් ගන්න ඕනේ එතනින් මේ රට ගොඩනගන්න. හැබැයි අනිත් පැත්තෙන් මම සජිත් ප්‍රේමදාස ගැන ඒ තරම් කලබල වෙන්නෙත් නෑ. මොකද ඔය වගේ මඩගොහරුක ගිලෙනව ඇරුණකොට බැරෑරුම් ආර්ථික දේශපාලන කරුණු පිළිබඳව කරුණක් ඉදිරිපත් කරන්න පුළුවන් දප්පා? බෑනේ, බෑනේ. කිව්වොත් අර උතුරුමැද ඇතුළු වියලි කලාපවල ගොවි ජනතාව විශාල ලෙස වන අලි කරදරයකට මුහුණ දීලා තියෙනවා. හේතු ගොඩක් තියෙනවා. කැලේ ඇතුලේ ආහාර නොමැතිවීම, ජලය නොමැතිවීම, අලිමං කඩවල් අලි මාරු වෙන අලිමං කඩවල් විනාශ වීම නේද? ඒ වගේම සංරක්ෂණ වන සංරක්ෂණ ප්‍රදේශ, වනජීවි ප්‍රදේශ විනාශ කිරීම ආදි සාධක ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්නකට ඕන විද්‍යාත්මක විසඳුමක් ඕන. ඒත් ඒක බැරෑරුම් ප්‍රශ්න. හැබැයි සජිත් ප්‍රේමදාස ගාව තියෙන මොකද්ද? නෑ, ඒ කලාපී ඉන්න හැම ජනතාවටම මම මන්ත්‍රයක් පාඩම් කරවනවා. දෙයාගෙන් ඔය ජාතිවාදී මඩගොහරු ඇර වෙන කතා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අපේ රටේ පාසල් පද්ධතිය විශාල ව්‍යසනයක් ඇති වෙලා තිබෙනවා. අපේ රටේ පාසල් වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක ළමයි 200ට වඩා අඩුයි. පාසල් වලින් 18%ක ළමයි 50%ට වඩා අඩුයි. ඈත පළාත්වල ගුරුවරුන්ගේ හිගයක් තිබෙනවා. අපේ අධ්‍යාපනයේ ඉදිරි පියවරක් ගන්න නම් අනිවාර්ය ලෙස පාසල් අධ්‍යාපනයේ ඉතාමත් වැදගත් පරිවර්තනයක් අවශ්‍යයි. එනිසා තමයි අපි යෝජනා කළ තිබෙන්නේ දරුවෙකුට පාසල සඳහා යා හැකි උපරිම දුර කිලෝමීටර් 3කට වඩා නොයා යුතු කියන තැනක අපි ඇවිල්ලා තියෙනවා. අද මේ අධ්‍යාපනය දෙමෝපියන්ට බරක්, දරුවන්ට වදයක්. මම මේ පෙරේදා ගියා වීරකැටිය. ගිය පෙළ අපේ හිතවතෙක්ගේ ගෙදර ගියා. පොඩි දරුවෙක් හිටියා. ඒ අම්මා කිව්වා, අනුර සහෝදර එනකම්ම තමයි අපි දුව බලාගෙන ඉන්නේ. අනුර මාමට පණිවිඩයක් කියන දිනෝ කිව්වා. තුනේ පන්ති දරුවියා. මං ඒව මොකද්ද පණිවිඩේ? අනේ මාමේ ඇත්ති වෙලා තියෙන සිස්සත් විභාගය අයින් කරලා දෙන්න බැරිද කියලා ඇව්වා. දවස් පහම පන්ති කිව්වා. ඒ කියන්නේ මේ අධ්‍යාපනයේ අලුත් පරිවර්තනයක් අපිට ඕන. පාසල් පද්ධතිය කඩා වැටලා තිබෙනවා. දෙමව්පියන්ට බරක් වෙලා තිබෙනවා. දරුවන්ට වදයක් වෙලා තිබෙනවා. අධ්‍යාපනයේ ලෝකයේ ඇතිවෙත නව ඥානය උරාගන්න අසමත් වෙලා තිබෙනවා. අධ්‍යාපනයේ ඉතා කෙටි පාරවල් කීපයකට සීමා වෙලා තියෙනවා. පැතුරුණු පාරවල් ගොඩක යන්න අපේ අධ්‍යාපනය දුරට විවෘත කරන්න ඕන. ඒවා බැරෑරුම් උත්තර, බැරෑරුම් වැඩපිළිවෙල. සජිත්ගේ උත්තරේ පාසල් 10126ක් තියෙනවා. ඒ 10126ට කෝටිපතිව 10126ක් හොයනවා. ඔහොම පුළුවන්. දෙයාට ජාතිවාදී මඩගොහරු ඇරෙනකොට බැරෑරුම් ප්‍රශ්නවලට උත්තර නැහැ. ප්‍රාදේශ සභාව ගොඩනගන්න එයා යෝජනා කරන මොකද්ද? මේ කෝට්ටේ නගර සභාව ගොඩනැගීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නගර සභාවත් එක්ක බද්ධ කරනවලු. මොනවද මේ? හරිද? ඉතින් ඉස්කෝලේ කෝටිපතියෙකුට දෙනවා, නගර සභාව නිව්යෝක් වලට දෙනවා, ලංකාව එංගලන්තෙටදී. උපරිම හොඳයි නේ එහෙම කියපුවා. මොනවද මේ? එනිසා තමයි ආ ජාතිවාදී මඩගොහරු එරුණේ. රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙලා තිබෙනවා. එනිසා අපි මේ රාජ්‍ය සේවයේ දේශපාලන අධිකාරිය නිදහස් කරගෙන බඳවා ගැනීම, මාරු වීම, උසස් කිරීම, කාර්යක්ෂමතාවය අනුව ලබා දෙන වැඩපිළිවෙල කරා තාක්ෂණ එකතු කරලා මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා වැඩපිළිවෙල හදනවා. සජිත් ගෙදර ඉඳන් බොත්තමක් ඔබපුවම ඔක්කොම පේනවලු. පවු පවු. හරිද? නේද? අපි හිතන මොකද්ද? ග්‍රාමීය දුප්පත්භාවය අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක්. ග්‍රාමීය දුප්පත්භාවයට ප්‍රධාන ලෙස හේතු වෙලා තිබෙන්නේ
ගම්මල ජනතාවට අලුත් ආර්ථික අවස්ථානේ එනම් අපි කළ යුතු වන්නේ ගම්මල ජනතාවට නැවත ලියන නියැලෙන ආර්ථික ප්‍රභවයන්ට අමතරව යළි අලුත් ආර්ථික ප්‍රභවයන් හඳුන්වා දෙන්න ඕන. ගමේ ජනතාව අධ්‍යාපනයේ ඉදිරියට ගන්න ඕනකම තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න අපේ වැඩසටහනක් තියෙනවා. සජිත් ප්‍රේමදාස කියනවා රැයට ගිහිල්ලා ගෙවල් වලින් එබිලා බලනවා. මම කියන්නේ ඒ වගේ නායකයෙක් මේ ජාතිවාදී මඩගොහරුවේ ඉරෙන්නේ නැතුව වෙන මොකද්ද තියෙන්නේ? හැබැයි අපිට එක සතුටක් තියෙනවා. අපි මේ ඡන්ද ව්‍යාපාරේ පටන් ගන්නකොට අපිට ජයග්‍රහණ පිළිබඳ විශ්වාසයක් තිබ්බා. හැබැයි අපි විශ්වාසෙද හිතුවේ ඒ ජයග්‍රහණ අපිට ගෙනත් දෙන්නේ දකුණේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ එකතුවෙන් කියලා. හැබැයි මම පහුගිය දා නැගෙනහිර ගියා. නින්ද ඌරවල සමන්තුරි සයින්ද මරුදු අක්කරේපත්තු ඊට කලින් එරාවුර් මඩකලපු රැස්වීම් ගණනාවක් තිබ්බා. මම හිතන්නේ ඒ පළාත්වල ජීවත් වෙන මුස්ලිම් ජනයා දස දහස් ගණන් ජනයා අපේක්ෂාවේ බලාපොරොත්තුවේ දැස් දල්වාගෙන ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නෝ. උතුරෙත් එහෙමයි. අපේ විශාල විද්‍යා සංවිධානයේත් එක්ක සම්බන්ධ සංවිධාන ගණනාවක් පහුගිය කාලේ ගිහලා උතුරේ වැඩ කරා. ඒ දෙමළ ජනතාවත් එක්ක වැඩ කරා. මට ඊයේ කට්ටිය හම්බුණා. ඒගොල්ලෝ කිව්වා සහෝදරයා අපි හිතුවට වඩා උතුර ගොඩක් වෙනස් වෙනවා. බලාපොරොත්තුවේ දැස් ජාතික ජන බලවේගයේ දෙස දෙනවා. දෙස බලාගෙන ඉන්නවා කියලා. උතුරේ ඉන්න එක් දෙමළ මන්ත්‍රීවරයෙක්ගෙන් මම හෙව්වා කතා කරලා ඊයේ. කොහොමද තැපල් ඡන්ද ප්‍රකාශ වුණේ කියලා ඔයාට හිතෙන්නේ කියලා. එයා කිව්වා ආරම්භයේදී හිතුවේ තැපල් ඡන්ද වලින් සිර 10ක් විතර මාලිමාවට හම්බ වෙයි කියලා. හැබැයි තැපල් ඡන්ද දුන්නට පස්සේ එතුමට හිතෙනවා කිව්වා 40%ට වඩා ඉක්මවා යන ප්‍රතිශතයක් දෙමළ රාජ්‍ය නිලධාරීන් ජාතික ජන බලවේගයෙන් ලබා දීලා තියෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ මොකද්ද? ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදෙන්න යනවා. උතුර ජනතාවගෙද, නැගෙනහිර ජනතාවගෙද, දකුණ ජනතාවගෙද විශ්වාසය දිනා ගන්නල ආණ්ඩුවක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ සියලු ජන කණ්ඩායම්ගේ විශ්වාසය දිනා ගන්නල ආණ්ඩුවක්. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් සියලු ආගමික භක්තිකයන්ගේ විශ්වාසය දිනා ගන්නල ආණ්ඩුවක්. සියවස් ගණනාවක් අපිට මේ වැඩේ කරගන්න බැරි වෙලා තිබුණා. සුද්ධතරිව සටන් කර 18 ඌව වෙනම නැගිට්ටා. 48 848 මාතලේ වෙනම නැගිට්ටා. නිදහස ලබා ගන්න 1919 ජාතික සංගමය දුන ඔක්කොම එකතු වෙලා 22 කැඩුනා. 28 සිංහල මහා සභාව ඇදුවා. 48 නිදහස ලැබුණකොට 49 පුරේෂි පනත ගෙනල්ලා දෙමළ ජනයාගේ ඡන්ද බලය අහෝසි කරා. 56 භාෂා ප්‍රශ්න පටල ගත්තා. 58 ශ්‍රී අකුරේ කළු තෙල් ගන්න පටන් ගත්තා. සිංහල මුස්ලිම් කෝලාහලය පටන් ගත්තා. 65 දණ්ඩිගේ බඩේ මසල වඩේ කියලා පෙළපාලි යන්න පටන් ගත්තා. 72 දෙමළෙක්සත් පෙරමුණ හැදුනා. 76 දෙමළෙක්සත් විමුක්ති පෙරමුණ හැදුනා. 76 වඩුක්කොඩේ සම්මේලනය තියලා දෙමළෙක්සත් පෙරමුණ වෙනම රාජ්‍යකට මැන්ඩේට් එකක් ගත්තා. 77 ඡන්දෙදි කිව්වා වෙනම රාජ්‍යයක් ඕන නම් සූර්යාට ඡන්දෙ දෙන්න කිව්වා. 78 ත්‍රස්තවාදී වැලකීම් පනත ගෙනාවා. 81 සංවර සභාව මෙතිවරණදී යාපනයට ගිහිල්ලා යාපනයේ පුස්තකාලෙ ගිනි තියලා මම දැක්කා රනිල් වික්‍රමසිංහ මේ ළඟදී කියනවා එයාගේ ගේ ගිනි තියෙනකොට එයාට වැඩිම වේදනාව ආවේ පොත් ගිනි තැබීම ගැන කිව්වා. හැබැයි යාපනයේ පුස්තකාල ගිනි තියෙනකොට ඒකේ ප්‍රධාන කොටස්කරුවෙක් රනිල් වික්‍රමසිංහ මතක තියාගන්න. මම දැක්ක ධර්මශ්‍රී බණ්ඩාරනායක මෑතකදී කිව්වා ඒ පුස්තකාලයේ ගිනි ගන්නවායේ කියලා අසපු එක පියතුමෙක් ඒ වෙලාවම හෘදාබාධය හැදිලා මිය ගියා කිව්වා. ඒක 81 83 කළු ජූලිය නිර්මාණය කරා. දෙවෙනි හරස්වීදී තුන්වෙනි හරස්වීදී ගිනි තියලා මෙරට ගිනි ජාලාවක් බවට පත් කරා. 2009 යුද්ධය අවසන් 84 වෙනකොට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ඇතු වෙන්න පටන් ගත්තා. තැන තැන බෝම්බ පුපුරන්න පටන් ගත්තා. 2009 යුද්ධය අවසන් වුණා. 2015 වඳ කොත්තු ආවා, වඳ ඇඳුම් ආවා, වඳ දොස්තරලා ආවා, පාස්කු පාරේ ආවා.
සියවස් ගණනක් අපි ගහගෙන තිනවා. අන්න සියවස් ගණනාවකට පසුව උතුරේද නැගෙනහිරේද දකුණේද සියලු ජනයා එකට එකතු වෙලා ආණ්ඩුවක් හදන්න ලෑස්තිලා තිබෙනවා. එක කුඩයක්කට ජනතාව ඇවිල්ලා තිනවා. ඒක තමයි ජාතික ජන බලවේගය. අපේ තිබුණු ප්‍රාර්ථනය අපිට හැමදාම සීනියක් තිබ්බා. අපේ પરම්පරාව යුද්ධ කරගත්තා. අපිට අපේක්ෂාවක් තිබුණා අපේගේ දරුවන්ගේ પરම්පරාව යුද්ධ කරගන්න ඉතර රටක් හදන්න. අපිට ඒ සීනිය සහාතික වශයෙන් සැබෑ කරගත හැකි. අපි යුද්ධ කරගත්තු પરම්පරාව අපේ දරුවන්ගේ પરම්පරාව යලි කවර වර්ගයේ හෝ ජාතික ගැටුමකට ජාතික යුද්ධයකට ජාතිවාදයකට ආගම්වාදයකට තල්ලුණු වෙන සමාජයක් අපි නිර්මාණය කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ බලයේ හුවමාරු වීම හුදු නායකෙක් අතර නායකෙක් නායකෙක්ගේ නායකයට බලය මාරු වීමක් නෙවෙයි. ආණ්ඩුවකින් ආණ්ඩුවකට බලය මාරු වීමක් නෙවෙයි. මේ සිද්ධ වෙන්න යන්නේ අපේ රටේ මහා සමාජ දේශපාලන ආර්ථික දෙහි විශාල පරිවර්තනයක්. ඒ පරිවර්තනයන් දිගු පියවරවල්. හැබැයි හැම දිගු පියවරකටම හැම දිගු ගමනකටම ආරම්භක පියවරක් ඕන. කිසිදු දිගු ගමනක් ආරම්භක පියවරක් නැතුව අවසන් කරන්නේ නැහැ. අන්නේ දිගු ගමනේ ආරම්භක පියවර තමයි මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පොදු ජනයාගේ ආණ්ඩුවක් ගොඩනැගීම. ආරම්භක පියවර. එතනින් පස්සේ අපි මේ රට පියවරෙන් පියවර ගොඩනගන්න පටන් ගන්නවා. අපි දන්නවා අපි මේ සෙල්ලම් ගෙවල් අටවන්න විනෝදයට සතුටට ආවේගීට ආණ්ඩුවක් ගන්න නෑ නෙවෙයි. මේ රට කවර පැති ගණනාවකින් කොච්චර අර්බුදයක ගිලී තියෙනවද කියන එක අපි දන්නවා. මහා බැංකුවෙන් හෝ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන දත්තවලට නොපෙනෙන ගැඹුරු අර්බුදයක මේ රට තිබෙනවා. දත්තවලට අහු වෙන්නේ නැති ගැඹුරු කඩාවැටීමක් අපේ රට තිබෙනවා. අපි ඒ කඩාවැටීමේ ගැඹුරත් ඒ ගොඩනගා ගැනීම සඳහා තියෙන විශ්වාසයත් ඒ සඳහා නොසැලෙන අදිෂ්ඨානයත් ඒ සඳහා අප්‍රතිහත ධෛර්යයත් ඒ සඳහා පොදු ජනයා කෙරෙහි තියෙන විශ්වාසයත් මත තමයි අපි සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා බලය ගන්නෙ. මේක නිකන් අර කෝම් පිට්ටු හදනවා වගේ සෙල්ලම් ගෙදරක වගේ සජිත් ප්‍රේමදාසගේ වගේ නේද? සෙල්ලම් ගෙදරක වැඩක් කරන්න නෙවෙයි මේ යන්නේ. මේ රට ගැඹුරු ආර්ථික දේ සමාජ දේ පරිවර්තනයක් ඇති කරන්න ඕන. ඒ පරිවර්තන ඇති කරන නම් ආරම්භක වශයෙන්ම අපේ රට නීති විධානයේ ආධිපත්‍යයට යලි ගේන්න ඕන. යලි ගේන්න ඕන. නීති ඉදිරි හැම දෙනාම සමානයි කියන සංකල්පෙට පණ දෙන්න ඕන. දේශපාලකයක් බලවත් අයත් එක්ක නීතියට උඩින් ඉන්නේ එක්ක නීතිය පාගගෙන ඉන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ සියලු දෙනාම නීතියට යටත් පුරවැසියන් බවට අපි පරිවර්තනය කරනවා. හැම දෙනාම ඒ පරිවර්තන අපේ රට වුණා. ඒ විතරක් නෙවෙයි යලි නීතිය කෙරෙහි විශ්වාසය පොදු ජනයාගේ තහවුරු කරන්න ඕන. තහවුරු කරන්නම් අතීතයේ සිදුවීම් කිසිවක් කාලයේ වැලිතලා විසින් යටපත් වීමට ඉඩ නොදී යුතුයි. 2019 සිදුණු මහා පාස්කු ප්‍රහාරය ඒ ප්‍රහාරයේ විශාල පරීක්ෂණ කාර්යභාරයක් කරපු රවි සෙන්රත් මෙතුමා මේ වේදිකාවේ ඉන්නවා. රවි සෙන්රත් මෙතුමා මේ වේදිකාවේ ඉන්නවා. එනිසා අනිවාර්යෙන් පුරවැසියන් නීතියට යටත් වීම පමණක් නෙවෙයි නීතිය පිළිබඳ බියක් ඇති වෙන්න ඕන. යම් අපරාධයක් කරනකොට නීතිය තියෙනව නේද කියලා මතක් වෙන්න ඕන. හැබැයි අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? අපරාධ කරන්න බය නැතුව තිබෙනවා. ඇයි? නීතිය Tamanට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕන? යලි නීතියට පුරවැසියන් යටත් කරන්න ඕන. පුරවැසියන් නීතියට අනුගතව ජීවත් වෙන පරිසරයක් නිර්මාණය කරන්න ඕන. නීතිය පිළිබඳ යම් බියක් ගෞරවයක් නිර්මාණය වෙන්න ඕන. ඒක නිර්මාණය වෙන නම් පැරණි අපරාධයන්ට අනිවාර්ය පරීක්ෂණ කරලා දඬුවම් දෙන්න ඕනකම තියෙනවා. දත්තාජුදීන්ගේ ඝාතනය, ලසන්තගේ ඝාතනය, එක්නලිගොඩගේ පැහැර ගැනීම, කීත්නාරට පහර දීම, පොද්දල ජයන්තට පහර දීම, උපාලි තෙන්නකොන්ට පහර දීම, මේ ආදී විශාල
ප්‍රහාර සහ ඝාතන වලක් තිබෙනවා. ඒවා කිසිසේත්ම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කාලයේ වැලිතලාවට යටත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. යලි නීතිය පිළිබඳ විශ්වාසය සමාජය ඇති කරන්න උනකම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. වංචා දූෂණ යලි නීතිය පිළිබඳ විශ්වාසය පුරවැසියන්ගේ ඇති කරන්න නම් අපේ රටේ ඇති වී තිබෙන මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ දැන් රනිල් වික්‍රමසිංහගේ උදේ තිබුණ මාධ්‍යත් එක්ක සාකච්ඡාවක්. මම දන්න එක මාධ්‍යවේදියෙක් ඇහුවා රනිල් වික්‍රමසිංහගෙන්. රනිල් වික්‍රමසිංහ එක මාධ්‍යවේදියෙක් ඇහුවා, ඔයා ඊළඟ ජනාධිපති වුණාම අර්ජුන මහේන්ද්‍රන් ගේනවද කියලා. ඒක රෙකෝඩ් කරපු වැඩසටහනක්. වැඩසටහන ඉවර වුණාම කිව්වා අර ප්‍රශ්න අයින් කරනවා කිව්වා. මතක තියාගන්න. මම ස්තුතිවන්ත වෙනවා මේ මාධ්‍යවේදියාට, මා දන්න මාධ්‍යවේදී. ස්තුතිවන්ත වෙනවා මාධ්‍යවේදියාට එවැනි ප්‍රශ්නයක් ඇසීම සඳහා පෞරුෂය තිබීම පිළිබඳව. හැබැයි සාකච්ඡාවෙන් පසුව පිළිතුර බවට පත් වී තිබෙන කුමක්ද? සාකච්ඡාවෙන් පසුව පිළිතුර කනගාටුයි. අර ප්‍රශ්නේ අයින් කරනවා. ප්‍රශ්න අයින් කරන්න පුළුවන්, හැබැයි ඉතිහාසය අයින් කරන්න බෑ. මතක තියාගන්න. රනිල් ඔයාට ප්‍රශ්නේ අයින් කරන්න පුළුවන්, හැබැයි ඉතිහාසය අමතක කරන්න බෑ. අනිවාර්යෙන් අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගෙනල්ලා නැවත ඒ පරීක්ෂණය ආරම්භ කරනවා. නොකරන්න ඕන. අපේ රටේ මිනිස්සු මැරුණේ බෙහෙත් නැතුව. අපේ අම්මලා තාත්තලා ලෙඩ ඇඳේ කිඳිරි කකා මිය ගියා. අධ්‍යාපනය කඩාවැටුණ දරුවන්ගේ අලුත බඳපු දැරිවිය දාලා තරුණට රට යන්න සිද්ධ වුණා. පොහොර නැතුව කුඹුරු පුරන් වුණා. මේ අපරාධවල ප්‍රතිඵල ඇති වෙනකම් මේ රටේ ජනතාව භුක්ති විඳා. ඒ නිසා ඒ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා විසඳගන්න. ඒ ප්‍රශ්නේ විසඳිය යුතුයි. නීතිය විධානයේ ආධිපත්‍ය අපේ රට තුළ යලිත ආවරු කිරීම සඳහා ඒක අපි කරනවා. ඊළඟ අපි රටක් හැදීමෙන් පළක් නැහැ. සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ ආරම්භක වශයෙන් බලා ගන්න නැතුව එනිසා අපි පුරවැසියන් බලා ගන්න ආණ්ඩුවක්. අපි ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා ගාලා තියෙන වැඩබදු මුළුමනින්ම අයින් කරනවා. අද මේ කලාපෙතන වැඩිම විදුලි බිල අපිට තියෙන්නේ. අපි ඉතිහාස කිටි කාලයක් ඇතුළත මේ කලාපේ තියෙන අඩුම විදුලි බිල ලංකාවෙන් විදුලි නිෂ්පාදනයේදී අපි ඇති කරනවා. තෙල් මිල අඩු කරනවා. සාමාන්‍ය ජනතාවට තමගේ ජීවිතේ එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන වටපිටාව අපි හදනවා. ඊට පස්සේ ඒ තමාරු කෙනෙක් ඉන්නවනම් අපි යම් කාලයකට බලා ගන්න ඕන. එනිසා එවැනි ජීවිතය ගත කරගන්න බැරි පවුලකට, අමාරුම පවුලකට 17,500ක් යම් සහනයක් තියෙන පවුලකට රුපියල් 10,000 දක්වා දීමනාවක් අපි ආර්ථිකේ ගොඩ ගන්නකම් අපි ලබා දෙනවා. ඒ වගේම අපේ ආණ්ඩුව කිසියක් අත්නරින ආණ්ඩුවක්. කාන්තාව දරුවා ආබාධිත ලක් වූ කෙනා යුද වැන්දපුුවන් යුද්ධෙන් අසරණ වූ පවුල් මෙයාදී රැක බලාගන්න කෙනෙක් නැති වැඩිහිටියන් මේ සියලු දෙනා අපේ රටේ පුරවැසියන්. අද මොකද සිදුවී තිබෙන්නේ? මේ පාලකයන් විසින් අපේ රටේ පුරවැසියන් විශාල ප්‍රමාණයක් මේකේ මිනිස් දූවිලි බවට පත් කළා තිබෙනවා. අදාළ නැති මිනිස්සු බවට පත් කළා තිබෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යනු සියලු පුරවැසියන් සාධාරණ ලෙස බලා ගන්න ආණ්ඩුවක්. ඒක අපේ වැඩපිළිවෙලේ තිබෙනවා. ඊළඟ ලක රනිල් වික්‍රමසිංහ කියනවා, අපි බලයට ආපුවාම තෙල් නැති වෙයි, ගෑස් නැති වෙයි, ඩොලරේ 400ට යයි. රනිල් පෙරදුනහම ලංකාවේ තෙල් නැතුව යන්න රනිල් වික්‍රමසිංහ ගෑස් ලිඳේ අයිතිකාරයද? රනිල් පෙරදුනහම තෙල් නැතුව යන්න රනිල් වික්‍රමසිංහ අරාබියේ සුල්තාන්ද? ඒගොල්ල තමයි මේ අර්බුදය නිර්මාණ කරේ රනිල්. ෂණිකව මේ කඩාවැටීම නිර්මාණ කරේ රනිල්. 2015 බලයට ඇවිල්ලා ජාත්‍යන්තර වාණිජ වෙළඳ පොලේ ණය ගත්තා. අපේ රට මේ වෙනකොට ජාත්‍යන්තර වෙළඳ පොලෙන් වාණිජ වෙළඳ පොලේ ණය අරන් තියෙනවා කෝටි 5550 ඩොලර් කෝටි 1550 කරන් තියෙනවා.
ඩොලර් කෝටි 1550 කරන් තිනවා. මේ ඩොලර් කෝටි 1550න් ඩොලර් කෝටි 300යි ගත්තේ මහින්ද. ඒක 2021 වෙනකොට ගෙවලා ඉවරයි. එහෙනම් ඩොලර් කෝටි 1250ක් ගත්තේ රනිල් වික්‍රමසිංහ අවුරුදු 4මාරට. ආසියානු සංවර්ධන බැංකෙන් අපි ණය ගන්නේ 1/2 පොලියට අවුරුදු 30-40 දිගු කාලයකට. හැබැයි රනිල් වික්‍රමසිංහ වාණිජ වෙළඳපොළෙන් ණය ගත්තා. අවුරුදු 5-10 කෙටි කාලින ණය 1/6-7 පොලියට ණය රනිල් වික්‍රමසිංහ ණය ගත්තා. අද අපිට ගෙවා ගන්න බැරි ජාත්‍යන්තර වාණිජ වෙළඳපොළෙන් ගත් වාණිජ වෙළඳපොළෙන් ගත්ත හැම ඩොලරයක්ම රනිල් වික්‍රමසිංහ ගත්තුවා. ඩොලර් කෝටි 1250ම රනිල් වික්‍රමසිංහ ගත්තු ණය. ඇත්තටම ගත්තොත් තෙල් ගෑස් විදුලිය අර්බුදයේ නිර්මාපකයා රනිල් බෙල්ල දුන්න ගෝඨාභය අසරණය පව් නිර්මාපකයා රනිල් මතක තියාගන්න. ඉතින් රනිල් වික්‍රමසිංහ අපේ රටේ ඩොලර් නැති වෙන තත්ත්වයක් ඇති කරේ ඕගොල්ලෝ. අපිට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගන්න ඕනකම තිබ්බා. ඔයගොල්ලෝ අපිට ඩොලරයට විශාල තෙරපුමක් දුන්න ඔයගොල්ලෝ ආර්ථික ප්‍රතිපත්ති. අපි වාලච්චේනේ ඇඹිලි පිටේ කඩදාසි ඇතුවා. වහලා දැම්මා. පිට රටින් ගේන්න ඕන ඩොලර් ඕන වෙනවා. තෙරපුම වැඩි වෙනවා ඩොලරයට. අපි පූගොඩ, මත්තේගොඩ, වේයන්ගොඩ රෙදිපිලි හැදුවා. රනිල් ලෙව්වා ඔයගොල්ලෝ වැහුවා. වහලා ගේන්න සලසුම ඇදුවා. ඩොලරයට වැඩි පීඩනයක් ආවා. සපුගස්කන්දේ අපි යූරියා හැදුවා. 1982 අපේ යූරියා මෙට්‍රික් ටන් 50,000 පාකිස්තානයට පැටවුවා. රනිල් වික්‍රමසිංහලා වහලා දැම්මා. පොහොර ගේන ඩොලර් උණ වුණා. ඩොලරයට තෙරපුම ආවා. අපේ නයිලෝන් ෆැක්ටරිය තිබුණා. නයිලෝන් 6 ෆැක්ටරිය තිබුණා සපුගස්කන්දේ. අපිට අවශ්‍ය දැල් ලාම්පන්න මදුරු දැල් ඔක්කොම නිෂ්පාදනය කරා. රනිල් ඔගලේ වහලා දැම්මා. ඔය පිට රටින් ගේන්න ඕන වුණා. ඩොලර් අපිට වැඩියෙන් ඕන වුණා. රනිල් වික්‍රමසිංහලා අපේ රටේ ඉටිපන්දම් කර්මාන්තවල ඒවත් වහලා දැම්මා. සපුගස්කන්දේ තිබුණු අපිට ඒවා ගේන්න ඩොලර් උණ වුණා. ඒ විතරක්ද? කන්තලේ හිඟුරාණ සීනි කම්මල් වහලා දැම්මා. සීනි ගේන්න ඩොලර් උණ වුණා. එනිසා මේ ඩොලරය අද අපිට දරා ගන්න බැරි මට්ටමකට ඉහළ යන්න ඩොලර් හිගයක් රට ඇතුළත ඇති කරන්න 1978 රනිල් වික්‍රමසිංහලා පටන් ගත්ත ආර්ථික ගමන තමයි හේතු වුණේ. මොනවද ගේන්නේ නැත්තේ? කංකුන් ගේනවා. කංකුන් ලුණු ගේනවා. තමුනාසලා ගියොත් මේ වරායි පොල්තෙල් ටැංකි තියෙනවා. ඒ වරායි පොල්තෙල් ටැංකි වල ඉස්සර කරපු දේ තමයි අපේ BCCI ආයතන පොල්තෙල් හදලා ඒ ටැංකි වල ගබඩා කරලා පිටරට වික්කා. අද පිටරටින් පොල්තෙල් ගෙනල්ලා අර ටැංකි වලම ගබඩා කරලා අපිට විකුණනවා. එදා පොල්තෙල් යවලා ඩොලර් ඇහුවා. අද පොල්තෙල් ගේන්න ඩොලර් ඕන වෙනවා. එනිසා මේ ආර්ථිකය මෙවැනි කඩාවැටීමට ලක් කරේ රනිල් වික්‍රමසිංහ ඕගොල්ලෝ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක. ඔය 77 පාර්ලිමේන්තුට ආවි. ඔය අවුරුදු 47ක් මෙරටේ ඇමති, ජනාධිපති, අගමැති අවුරුදු 47ක් එක්ක විපක්ෂ නායක. මොකද කරේ? මුළුමනින්ම රට වැට්ටුවා. එනිසා රනිල් මේ ආර්ථික අර්බුදයේ ගැඹුරත් අපි දන්නවා. මේ ගැඹුරෙන් ගොඩ එන්න ඕන ක්‍රමයක් අපි දන්නවා. ඒ නිසා පවු නොදී දැන්වත් පැත්තකට වෙන්න. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව සහතික වශයෙන් මේ පෙරණි අසාර්ථක ආර්ථික ගමනේ නියමුවන් බවට පත් වුණු, පෙරණි අසාර්ථක විනාශකාරී දේශපාලන ගමනේ නියමුවන් බවට පත් වුණු රනිල් වික්‍රමසිංහලා පැත්තකින් තියලා මේ රටේ පොදු ජනයාගේ අපි ආණ්ඩුවක් හදමු. අපි ඩොලර් හොයන විදියක් දන්නවා. ඩොලර් ආරක්ෂා කරගන්න විදියක් දන්නවා. මතක තියාගන්න. අපිට සංචාර කර්මාන්ත අපි ඉලක්කයක් හදලා තියෙනවා. 140කට යන්න පුළුවන්. ඩොලර් බිලියන 8ක් හොයන්න පුළුවන්. අපි IT කර්මාන්ත ඉලක්කයක් හදලා තියෙනවා. අපි ඩොලර් බිලියන 5ක ආර්ථිකයකට යන්න පුළුවන්. අපිට මුදුකාංග ඉංජිනේරුවන් 2030 වෙනකොට 1,02,000 හදන ඉලක්කයක් අපිට තිබෙනවා. අපේ සැරම ගම්මිරිස් තියෙනවා. සුවඳම කුරුඳු තියෙනවා. ජනප්‍රියම තේ තියෙනවා. ඒවා තව අගේ එකතු කිරීමේ කර්මාන්ත ශාලා හරහා තව ඩොලර් උපයන්න පුළුවන්. මම මෑතකදී රත්නපුරේ ගියා. රත්නපුරේ හිටපු මැණික් ව්‍යාපාරිකයන් කිව්වා, සහෝදරයා මේ රට හදන්න පුළුවන් මැණික් වලින් විතරක් කියලා. මම මේක පිළිගන්නේ නෑ. නමුත් ඒගොල්ලෝ ඒ තරම් විශ්වාසිතවනෝ අපේ රට ගොඩ ගන්න පුළුවන් මේ වගේ. රත්නපුර ඇලහැර ඔක්කොම් පිටියේ මහා මැණික් සම්පතක් තියෙනවා. ඊසාන දිග, නිරත දිග මහා වර්ෂාවක් තිබෙනවා.
සංවාන වර්ෂා තිබෙනවා. මහා සාරවත් මහපොළවක් තිබෙනවා. මේ මහපොළවට පුරබදන්න පුළුවන් මහා ගොවිජනතාවක් ඉන්නවා. හැබැයි කංකුම් පිට රටින් ගිනව, හාල් පිට රටින් ගිනව, මුම් පිට රටින් ගිනව, කව්පි පිට රටින් ගිනව, කුරක්කම් පිට රටින් ගිනව. ලැජ්ජ වෙන්න ඕන මේ පාලක අපේ රට කරපු දේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඕගොල්ලෝ මේ රට වැට්ටුවා. ඕගොල්ලෝ මේ රට ලෝකේ හුදකලා රටක් බවට පත් කරා. ලෝකේ මේ රට පිළිගන්නේ නැති රටක් බවට පත් කරා. ලෝකේ රටකට යන්න වීසා එකක් දෙන්නේ නැති රටක් බවට පත් වුණා. ලෝකේ රටකින් ණයක් දෙන්නේ නැති රටක් බවට පත් වුණා. ගත්තු ණයක් ගෙවන්නේ නැති රටක් බවට පත් කරා. රටකට කරන්න පුළුවන් ඔක්කොම විනාශ කරලා තවත් දෙන්නලු හදන්න. හරිද? ඉතින් 47 අවුරුදු 47ක් ඇවිල්ලා. එන අවුරුදු 28න් පාර්ලිමේන්තුව ආවේ. අවුරුදු 28න් නියෝජ්‍ය ඇමති. දැන් 76යි. 80 වෙනකන් දෙන්නලු. 80 වෙනකන් හොඳ විශ්‍රාමික ජීවිතයක් අපි සුබ ප්‍රාර්ථනා කරමු රනිල් වික්‍රමසිංහට. හොඳ විශ්‍රාමික දිවියක්. හැබැයි පරීක්ෂණ කරන්න නැතුව ඉන්නේ නැහැ හොඳේ. අපි ප්‍රාර්ථනා කරමු හොඳ සුව විශ්‍රාමික දිවියක්. මේක බාර ගන්න ඕන අපි. අපි ලෑස්ති මෙරට හදන්න. මෙරට ගොවියන්, දීවරයින්, වෘත්තිවේදීන් ඒ වගේම පොලිසිය මාතෘ නීති ඉටු කරයි. දීවරයින් මුහුදුයයි ගුරුවරුන් ගිල පාසල්වල උගන්වයි. කර්මාන්ත කරුවන් අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන්න, කර්මාන්ත පටන් ගන්න කැමති අපිට සහය දෙන්නම්. අලුත් කර්මාන්ත පටන් ගන්න, ලෝක වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්න අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. අන්නේ දිගු ගමනේ ආරම්භක පියවර තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. එහෙනම් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන සඳහා අපි සූදානම් වෙමු. මේක දිගු ගමනක ආරම්භක පියවර සැප්තැම්බර් 21. ජයග්‍රහණය පිළිබඳ කිසිසක් තියාගන්න එපා. දිනන්න පුළුවන්. දිනන්න පුළුවන්. මේ ජයග්‍රහණය සියලු ජන කණ්ඩායම් අපේක්ෂා කරන ජන ජයග්‍රහණ. අපේ හාමුදුරන් වහන්සේලා, අපේ පූජකතුමන්ලා, අපේ මෞලවීතුමන්ලා මේ සියලු දෙනා මේ ජයග්‍රහණය අපේක්ෂා කරනවා. අපේ රටේ වෘත්තිවේදී ජයග්‍රහණ. අපේ පොලිසිය මහතුරුන් අහන්නකෝ. යුනිෆෝම් එක නැති වෙලා අහන්න කාට ඡන්දෙ දුන්නේ කියලා මාලිමාව. හරි. මේ ඔක්කොටම මේ වෙන සෝන වෙලා තියෙනවා. එනිසා තමයි මම කලින් කිව්වේ මේක ලංකාවේ පළමු වතාවට පොදු ජනයාගේ අපේක්ෂාවන්, පොදු ජනයාගේ සිහිනය, පොදු ජනයාගේ අරමුණ පෙරදරි කර ආණ්ඩුවක් පාලනයක් මේ ගොඩනගන්නේ. එහෙනම් ඉස්සරලම මේ දවස් දෙකේ සාමකාමීව ඉන්න, කිසි ගැටුමක් ඇති වෙන්න දෙන්න එපා. ඒගොල්ලෝ අසරණ වෙලා ඉන්නේ, කලබල වෙලා ඉන්නේ, මොකක් හරි ගැටුමක් ඇති කර ගැනීම සඳහා ප්‍රයත්නයක් දරයි ඔබ හවුල් වෙන්න එපා. ඒ වගේම පොලිසියෙන් හමුදාවෙන් අපි ඉල්ලා හිටිනවා ඔවුන්ට පැවරී තිබෙන රාජකාරී සීමාව ඇතුලේ කිසිදු ගැටවීමක් ලංකාව ඇතුලේ ඇතිවීම සඳහා උත්සාහයක් තියෙනවා නම් ඒ උත්සාහයන් නතර කිරීම සඳහා පොලිසිය හමුදාවන් මැදිහත් වෙන තමගේ නීතිය ඇතුලේ. ඒ වගේම ඡන්දෙන් පස්සේ අපේ රටේ තිබුණු කැත දේශපාලන සංස්කෘතිය අපි නතර කරන්න ඕන. පරාද වෙන කෙනාට හිංසා කරන, පරාද වෙන කෙනා ලැජ්ජා කරන දේශපාලන අපි නතර කරන්න. අපිට මතකයි එහෙම කැත දේශපාලනක් තිබ්බා. පෙට්‍රෝලියම් එකේ නම් වැඩට යන්න ඕන, පෙරදිච්ච කෙනාට කළු තෙල් වලින් ආවනවා. CTB එකේ නම් මාස දෙක තුනකට වැඩට යන්න හම්බෙන්නේ. සමෘද්ධිය දෙනවා නම් සමෘද්ධිය කපනවා. රස්සාවක් කර කර හිටියා නම් රස්සාවේ මාරු කරන්න ට්‍රයි කරනවා, අයින් කරන්න ට්‍රයි කරනවා. ගෙවල් වලට රතිඤ්ඤ දානවා, හූ කියනවා, ලැජ්ජ කරනවා. පහුගිය කාලේ නම් බලෙන් කිරිබත් කවනවා. කාපං කියලා, හරිද? ගිලපං කියලා. ඒ කැත දේශපාලන සංස්කෘතිය අපි නතර කරමු. අපිට ඕන මේ රටේ සියල්ල විනාශ කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හැම කෙනාටම තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න අයිතිය තියෙනවා. අපේ අයිතිය තමයි අපි ඔවුන්ට ගිල කරුණු කියන එක. කරුණු කියලා සමහර වෙලාවට වෙනස් වෙයි. වෙනස් නොවුනත් ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන කිරීමේ අයිතිය තිබෙනවා. එනිසා කිසිසේත්ම අපි වෙන දේශපාලන පක්ෂයකට වැඩ කිරීම, ඡන්දෙ දීම, හිංසාවකට භාජන වීමේ තත්ත්වයක් ඇති නොවිය යුතුයි. එනිසා රට තුළ ජයග්‍රහණයෙන් පස්සේ උපරිම සාමකාමීත්වය අපි රකිමු. ඡන්දෙ නුදුන් කෙනත් රට ගොඩනැගීම සඳහා අපි එකතු කරගමු. ඒ අලුත් ප්‍රවේශය, අලුත් වෙනස, හැම දෙයකම වෙනසක් අපේ රට උනා. එකක දෙකක නෙවෙයි, සමස්ත පද්ධතියම වෙනසක් උනා. අනේ වෙනස අපි පටන් ගමු. ඒ සඳහා එළබෙන 21 වෙනිදා ශක්තිමත් ජයග්‍රහණයක් මාලිමාට ආරම්භ දෙන මැදිහත් වෙමු. එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.